හිටපු ජනාධිපතිතුමා කියනවා කොරෝනා රෝගට යන්න බෑ කියලා මේ ගොවි ප්‍රශ්නේ ඉන්නවා. ඔබතුමාට යන්න පුළුවන්ද? මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා පරිණත දේශපාලඥයෙක් විදියට මේ ආණ්ඩුව නියෝජනය කරනවාද එහෙම නැත්නම් විපක්ෂය නියෝජනය කරනවාද කියලා. මම ඔහුව පහුගිය කාලෙම කිව්වා. කුමන්ත්‍රණය යම් යම් තැන්වල ඉතින් කුමන්ත්‍රණය එළියට එනවා. මේවා තමයි ඇත්ත තත්ත්වය. ඉතින් මේවා කතා කළ යුතු වෙන්නේ අභ්‍යන්තරේ. ආණ්ඩුවක් ඇතුලේ ඉන්න කොටසක් නම් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් එතුමාට පොළොන්නරුවට යන්න බැයි නම් ඒක ගිහිල්ලා කණ්ඩායම් රැස්වීම තුල කියන්න එපා. ඒක නොකිය එතුමා මාධ්‍යයට කියලා හිතනවා කියන්නේ මොකද්ද කියන එක මට තේරෙන්නේ නැහැ. කෘෂිකර්මාන්තයේ ඛේදවාචකයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිතුමා කතා කරා. කෘෂිකර්මාන්තයේ ඛේදවාචකයේ ඇති උනේ එතුමා ජනාධිපතිවරයා විදියට කටයුතු කරපු යහපාලනාන්. අපිට මතක ඇති හෙක්ටයාර් ලක්ෂය කුඹුරු කරන්න අවශ්‍ය නැහැ කිව්වා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබා දුන්න පොහොන සහනාධාරය කප්පාදු කළාද? ඒ වගේම තමයි එතුමා හොඳින් දන්නවා ඇති ගොවියගේ වීටික රුපියල් 32යි. මහින්ද මහත්තයා රට 2015 බාර දීලා යනකොට අපේ රට ගබඩා ඉඩ නැහැ කියලා ගිහිල්ලා කොහෙද ගුවන් තොටුපළෙත් වී ගබඩාගෙන. හැබැයි වී අලෙවි මණ්ඩලයේ අකර්මණ්‍ය කිරීමේ වගකීම බාර ගන්න ඕන හිටපු ජනාධිපති සිටිසේන මහ. වී ටිකට ගොවියට රුපියල් 30කට විකුණ ගන්න බැරුව ඇති වෙච්ච ඛේදවාචකයට වග කියන්න ඕන ජනාධිපති සිටිසේන මහත්තයා. ඒ වගේම එදා තිබ්බ වී ටික පොරතක්කඩින්ට කුණුකොල්ලට රුපියල් 24ට විකුණලා ඒ වී අලෙවි මණ්ඩලයේ දැවැන්ත වංචාවක් උනේ එතුමා ජනාධිපති කා. පොහොර සහන ආධාරයේ කප්පාදු කරේ එතුමා ජනාධිපති කා. ජනතාවට උමුරු වැඩට අවශ්‍ය වතුර ටික පවා නැතුව ගියේ එතුමාගේ කාලේක නිසා ගොවියාට වෙච්ච දැවැන්තම ඛේදවාචකේ සිද්ධ වුණේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා විදියට කටයුතු කරපු කාලේ. අපි කනගාටු වෙනවා හොඳ තීන්දුවක් ජනාධිපතිතුමා අරන් තියෙන්නේ. කොම්පෝස්ට් හෝර යොදලා වසවිස නැති කෘෂිකර්මාන්තය ප්‍රචලිත කරන්න. මේක හොඳ උත්සාහයක්. 1961ට 62ට කලින් මේ රටේ කාබනික වගාව තමයි සම්පූර්ණයෙන් සිද්ධ වුණේ. නිසා අපි කියන්නේ මේ උත්සාහය කරන්න සත්භාවයෙන් ගත්ත තීන්දුවක්. ජනාධිපතිතුමාගේ පෞද්ගලික සුඛ විහරණයේ උදෙසා නොවේ අනාගත පරපුර සෞඛ්‍ය සම්පන්න පරපුරක් බවට පත් කරන්න. දිනකට පිළිකා රෝගීන් කොච්චරක් බිහි වෙනවද? ඒ වගේම කොච්චර වකුගඩු රෝගීන් බිහි වෙනවද? ඒ වගේම කොපමණ හෘද රෝගීන් බිහි වෙනවද? කොච්චර දියවැඩියා රෝගීන් බිහි වෙනවද? මේ සියල්ලට රසායනික පොහොර කියන එක ගැටලුවක්. ඒ නිසා අපිට රසායනික පොහොර පුළුවන් තරම් මේ රට තුල අඩු කරගෙන යන්න පුළුවන් නම් ඒක අපි ලබන ජයග්‍රහණය. සයිතුමා සත්භාවයෙන් ගත්ත හොඳ තීන්දුවක්. අපේ යුතුයකම වගකීම වෙන්න ඕන ගොවි ජනතාවගෙනුත් අපි ඉල්ලන්නේ අන්න අර සුළු පිරිසක් යම් පක්ෂයක් නියෝජනය කරන සුළු පිරිසක් තැන් තැන්වල ගිහිල්ලා කරන කඩාකප්පල්කාරී ක්‍රියාවලට හසු වෙන්න එපා කියන පණිවිඩය විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාටත් කියනවා ගේ ඇතුලේ කතා කරන්න ඕන එක එළිය කතා කරලා පරිණත දේශපාලඥයෙක් විදියට දුර්වල ස්වරූපයන් ගේන්න එපා කියන එකත් විශේෂයෙන් අපි සිහිපත් කරනවා. ගොවි ජනතාව උලප්පු කරන්න, ගොවි ජනතාව උසිගන්න, ගොවි ජනතාව උසිගන්නන්න කටයුතු කරන සුළු පිරිසක් ඉන්නේ. ඒ සුළු පිරිසගේ අටු දේශපාලනික මතවලට රැවටෙන්න එපා කියන පණිවිඩය විශේෂයෙන් කියන්නේ ගොවි ජනතාව ආබනික වගාව කරන්න, ඒ සඳහා අවශ්‍ය නයිට්‍රජන් දියර පොහොර විදියට ලබා දෙන රජයක් විදියට මැදිහත් වෙලා තියෙනවා. යම් අස්වැන්නක් අඩු වුණොත් ඒ අස්වැන්නට ඒ අයගේ වගාහණියට මුදල් ගෙවුවා වගේ යම් හානියක් සිද්ධ වුණොත් ඒ මුදල් ගෙවන්න අපි බලාපොරොත්තු වෙයි.